Hi there, I'm Surang from English Wind, and this is really a very beautiful place. This is Samanal Grounds, Goa, and you can see the Samanal Bridge, Samanal Palam are there, and at the same time you can see the Goa Fort, and another very beautiful thing that you can see is a hotel over there. Beyond this part of the sea, you can see a very beautiful hotel. So today's topic is a different thing. Do we need a teacher of English or teacher of a particular language to master that language? Yes. Do we need a teacher? ඉතින් අද අපි කතා කරන්නේ මේ ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා එහෙම නැත්නම් ඒ වගේ භාෂාවක් ඉගෙන ගැනීම සඳහා ගුරුවරෙක් ඕනෙද කියන කතන්දරයට තමයි අපි යන්නේ. සුලඟින් නැති වී තිබෙන බාධා පිළිබඳව කනගාටු වෙනවා. පණිවිඩය ලබා ගන්නට සවන් දෙන්න. හරි. ඒක ගුරුවරෙක් ඕනිද? Yeah, that is really an interesting question. And at the same time, what we can see is we are learning English for 13 years and so on. And then we learn a lot, but yet for all we cannot speak. There is no doubt about writing. Writing is always done. And people do examinations, that is O-levels, A-levels, English literature, maybe O-levels and advanced levels and different levels. But the thing is, when they start speaking, the words do not come naturally. Yeah, that is it. So therefore, how can we acquire a spoken language? I'm talking about the spoken language. Yeah. Do we need a teacher to learn the language? Even though we have spent with teachers for good number of years, that is maybe 13 years, maybe now your age probably be 40 or 50 even. So then you may have sort of experiences with teachers or English classes, diplomas or at school or whatever. If you cannot speak properly, I mean, so that the other people can understand, then there is a problem with teachers. I don't mean to say that teachers are bad. Teachers are really good. The thing is, you can pick up the language by yourself. That is the thing. The main character, the main body, or the most important factor to acquire the skill is yourself, not the teachers. Again, මේ ඔබට ලැංග්වේජ් එකක් ස්පෝකන් ලැංග්වේජ් එක ස්පෙෂලි භාෂාව කීකද ගන්න මේන් ෆැක්ටරි ටීචර් නෙමේ ඔබ කරන දෙයින් තමයි ඔබ ඉගෙන ගන්නෙ. ඒක මගේ මතය නෙමේ. මම කවදාවත් මගේ මත කියන්නේ නැහැ. මම ඉගෙන ගත්ත ක්‍රමෙන් ඔබට ඉගෙන ගන්න කියලා මම කියන්නෙත් නැහැ. මොකද එක එක්කෙනා වෙනස්. ඒ හින්දා මේ ලිඩියා මැකෝබා ඔබ බැලුවොත් මගේ වීඩියෝස් ඔබට ඉදිරිපත් කරන්නම්. ලිඩියා මැකෝබා. එතකොට එයා භාෂා 8ක් 9ක් විතර මාස්ටර් කරලා තියෙන්නේ. එයා තමයි පොලිග්ලොට් ගැදරින් එක භාෂා ගානක් කතා කරන කණ්ඩායමේ ලෝකේ සංගමේ ඒකේ ඉන්ටර්ප්‍රීටර් කෙනෙක් විදිහට මේ භාෂාව වලින් මිනිස්සු කතා කරනට අනික් අයට භාෂා දන්නේ නැති අයට තේරෙන්නේ මේ භාෂාව මොකක් හරි ලැංග්වේජ් එකට කොමන් ලැංග්වේජ් එකට ඉංග්‍රීසි වලට හෝ එහෙම දෙයකට පරිවර්තනය කරලා කියවන්නේ ඒ ලිඩියා මැකෝබා. එයා හරි ලැංග්වේජ් එක ලොකු කෙනෙක්. එයා කියන උගන්නන්න බෑ කියලා. She is not working as a teacher. She is working as a mentor. Yeah, mentor කෙනෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ලැංග්වේජ් එක අස්සර ගෙනියන්න තමයි එයා try කරන්නේ. එයා මිනිස්සුන්ට උපදෙස් දෙන්නේ ඔගොල්ලෝ ලැංග්වේජ් එක අස්සර යන්න මෙන්න මේ දේවල් කරලා කියලා. ඉතින් ඒක හින්දා අපි ගුරුවරුත් එක්ක වසර ගාණක් හැසිරීලා අපිට ස්පෝකන් ලැංග්වේජ් ඉන්නේ නැත්නම් ඒක ගුරුවරුන්ගේ වැරද්දකුත් නෙමෙයි. අපේ වැරද්දකුත් නෙමෙයි. අපේ තේරුම් ගැනීමේ වැරද්ද. ගුරුවරු උත්සාහ කරනවානේ උගන්වන්න. නමුත් ස්පෝකන් ලැංග්වේජ් එක උගන්වන්න ඕවා තමයි. ගුරුවරයෝ ඉගෙනුවට ඒවා අනුගම ඒ විවිධ ක්‍රම ඒ ක්‍රම හරියනවද නැද්ද කියන එකත් ලොකු ගැටලුවක් නේ. ඒ හින්දා ලිඩියා මැකෝබලා කියන්නේ ස්ටීව් කොක්මන් භාෂා 20ක් එයා මාස්ටර් කරලා තියෙන he is fluent in basically at least 16 languages. 16 languages කතා කරන මිනිහෙක්. එයා කියන්නේ ටීචර් හොඳයි. ටීචර්ගේ අපි ටීචර්ස්ලානේ වෙන විදියට. ටීචර්ගේ ඉම්පෝර්ටන්ස් ටීචර් කොච්චර වැදගත් වෙනවද කියන එක ටීචර් වැදගත්. හැබැයි ඊට වැඩිය ගොඩාක් වැදගත් ඔබ කරන වැඩේ. ඔබ මොකද්ද කරන්නේ කියන එක.
ඒකින්ද ටීචර්ගේ බලපෑම ස්පෝකන් ලැංග්වේජ් එකට මාර අඩුයි. හැබැයි ටීචර් ඒ විදිහට හැසිරෙනවා නම් ස්පෝකන් ලැංග්වේජ් එක උගන්වන්න ඒ විදිහට කරනවා නම් ඒක බලපානවා. ඒ කියන්නේ ටීචර් ඔබට ස්පෝකන් ලැංග්වේජ් එක උගන්න හදන්නේ මොන ක්‍රමයකද කියන එක මත ටීචර් බලපානවා. දැන් ලිඩියා මැකෝබල වගේ කට්ටිය ඒගොල්ලෝ මෙන්ට කෙනෙක් විදිහට කටයුතු කරන්නේ. ඒගොල්ලෝ පෙන්න දෙනවා මෙන්න මෙහෙමයි කරන්න කියලා. That is really good. And some teachers always they don't give සමහර කට්ටිය කියන්නේ මේ ටීචර් හැමදාම ඇවිල්ලා ළමයි එක්ක කතා කරනවා නම් පන්තියේදී නේද පොඩ 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 හරි ළමයින්ට කතා කරන්න පුළුවන් වෙනවා කියලා. අරගොල්ලෝ කියන්නේ ඒක නෙමෙයි. ඉස්සෙල් මේක ඔළුවට දාන්න ඕනේ ස්පෝකන් ලැංග්වේජ් කියන එක. ටෝටල් ලැංග්වේජ් කියන එක. එතකොට ඒක කොහොමද දාන්නේ? ඒක දාන්නේ ටීචර් කතා කරලා. ඉතින් ගොඩක් වෙලාවට ඒ ටීචර්ස් කරන්නේ ක්ලාස් එකේ ළමයි නෙමෙයි කතා කරන්නේ ටීචර් කතා කරන්නේ. ටීචර් හැබැයි පාඩම නෙමෙයි කතා කරන්නේ. රටේ පටේ නැති වල් පල් ඒව තමයි කතා කරන්නේ. අන්න ඒකනේ ස්පෝකන් ලැංග්වේජ් එක. නැත්නම් අපිට භාෂාව උගන්වන්න පුළුවන් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් විතරක් වගේ පාවිච්චි කරලා ජෙනරලි. ග්‍රැමර් වගේ දේවල් උගන්වන්න පුළුවන්. එහෙම නෙමෙයි. ටීචර් ජෙනරලි කරන්නේ විවිධ වල් පල් කතා කරනවා. So then when they talk about different things and then you pick up the language. That is what is happening. That is what should happen. Again, ඔබ දැනගන්න ඕනි කාරණයක් තමයි ටීචර් නෙමෙයි ඔබ තමයි මේකට මූලිකව දායක වෙන්න ඕන පුද්ගලයා. ඒකින්ද I'll give you a very nice example. So listening to them, listening to Steve Kaufman, listening to Lydia Makoba and most of the people, I started a sort of total immersion program. And total immersion program, I think I have done basically of more than 83 stories. And then people following all these things, and they say, most of them, they say basically that they have acquired the language, now they can speak. Oba balanna comments mangi comments dala video ekak karanna mara mama ekolanta igannuwe ne monawath mama kiwwe kathandara kiyana eka vitarai mama kare e kathandara balanna kiwwa etukota puluwan wenawa kiyala mama kiwwa eka minissunta therenne wade etukota egolle single ahen nathuwa thamai english assata yanni etukota egolle egollange arthapal badenne arthapal pethi badenne english e එතකොට කියන්නේ තෙලින් බැදෙන්නේ. එතන තෙලුයි වතුරයි දෙක එකට දාලා බැදුනත් මේ අර්ථාපල් එක බැදෙන්නේ නැහැ. පොටේටෝ චිප්ස් අපිට කන්න බෑ. කොංගලා. හරිද? ඒකේ පිරියක් නැහැ. ඒකින්ද තෙලින් බැද්දක් කොබෙයියා වගේ අපි පොටේටෝ චිප්ස් තෙලින් බදිනවා වගේ ඒ අදාළ ලැංග්වේජ් එකෙන්ම බදින්න ඕනි ඔයාගේ ඔළුවේ නිය. එතකොට total immersion වල වැඩගත්කම ඒකයි. So then people followed that sort of stories a total immersion, they say that so okay, we have acquired the language now, so we words naturally come to the mouth, they say so. Pinnala ubade video ne me comments godak ay kiyala thiyena meka hari. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ කියනවා දැන් ඒගොල්ලන්ට නේටිව් මම හැම වෙලාවෙම කියන්නේ නේටිව් ස්පීකර්ස් වලට කන දාන්න කියලා. කන ටියුන් කරන්න අපි නෙමෙයි. අපිට අපිත් එක්ක එහෙම නැත්නම් වෙනත් ඔය ගුරුවරුත් එක්ක සංවාදයේදීලා ඒවා අහගෙන ඉඳලා ඉවරලා ඕගොල්ලන් ලැන්ග්වේජ් එක ඔළුවට ගන්න. හැබැයි භාෂාවේ අයිතිකාරයෙක් ඉන්නවා නේටිව් ස්පීකර්. එයා තුලට යන්න ඕනේ. මොකද ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක අපිට හරි වැදගත්. ගොඩාක් අපි ඉංග්‍රීසි වලින් තමයි ලෝකේ ප්‍රෝග්‍රෑම්ස් ඉන්ටර්නෙට් එකේ යන්නේ YouTube වට වෙන්නේ. So they, if you cannot listen, if you cannot understand what other people say, native speakers say, or the native like people say, අපිට කියන්න බෑ හොඳ ඉංග්‍රීසි කියලා කියන්නේ. ඒ කියන්නේ native like කණ්ඩායම් කතා කරන්නේ අපිට තේරෙන්නේ නැත්නම් අපිට මේ ඉන්ටර්නෙට් එකේ ගොඩාක් දේවල් ගන්න බෑ. අපි නිකන් ලිඳේ ගෙම්බෝ වගේ වෙනවා. ඒකින්ද අපි අපිට ඕනි විදිහට කතා කරන අපිට සුද්ධෝ වැඩක්ම නැහැ. සුද්ධෝ පස්සේ යන්න ඕනේ නැහැ. සුද්ධෝන් ලේවක කකා යන්න ඕනේ නැහැ. අපි මේ ඒගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක අපිට වැදගත්. සුද්ධා වැදගත් නැහැ අපිට. ඒකින්ද ඒගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක තමයි අපිට වැදගත්. ඒකින්ද අපි මේ සුද්ධෝ අදහන් නැතුව ඒගොල්ලෝ කියන්නේත් ඒකයි. අපි නෙමෙයි සුද්ධම කියනවා. මේ ලැන්ග්වේජ් එක මගේ ලැන්ග්වේජ් එක නෙමෙයි කියලා මම පෙන්නනවා ඔබට. බ්‍රිටිෂ්
teachers la kiyana yani loke godak english language ekak pawichchi karana native speakers la neme siyana deka thunak wage thamai native speakers native talk ekak kiyanne loke anik okkoma non native speaker kenek siyada 80 ganak vithara man 90 ganak vithara man hariyata dakka denna obata siyada 90 ganak vithara conversations loke me welawa yana non native speaker involved ege hinda ඒගොල්ලෝ කියන්නේ මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක තවදුරටත් එයාගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක නෙමෙයි කියලා. අපි මේ සුද්ධ පස්සෙන්ම දුවනෝ නේද සුද්ධම වෙන්න කියලා හිතාගෙන. ඒකේ මාර බරපතල කමක් දෙන එක ගැන වෙනම කතා කරමු. කොහොමුණත් ඔබ ටෝටල් ඉමර්ෂන් වලට යන්න කියලා මම කියන්නේ ගුරුවරයාගේ ස්පෝකන් ලැන්ග්වේජ් එකේ ගුරුවරයාගේ වැදගත්කම වැදගත් තමයි. හැබැයි හරි අඩුයි. ඔබ හිතන තැන නෙමෙයි. අපි යන්නේ ගුරුවරු පස්සෙන්ම ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගන්න. එහෙනම් ඔබට අවශ්‍ය වෙන්නේ මූලිකව මෙන්ට කෙනෙක් ඔබ ලව්ව වැඩ කරවන කෙනෙක් වැඩ කියලා ඒගොල්ලෝ හිතන වැඩ නෙමෙයි ලෝකෙ පිළිගත්ත වැඩ මම ගුරුවරෙක් විදිහට මට ඕගොල්ලන්ට කියන්න පුළුවන් මේවා කරන්න මේවා කරන්න මේවා කරන්න කියලා එහෙම නෙමෙයි මම බලන්න ඕනේ ලෝකේ මිනිස්සු ඒගොල්ල කියන්නේ වැඩකාරයෝ මේක කරලා කරපු කට්ටිය කොහොමද මේ ලැන්ග්වේජ් එක පිකප් කරන එක කතා කරන්නේ ගැන කතා කරන්න කියලා අන්න එතෙන්ටයි තල්ලු වෙන්න ඕනේ නැතුව මේ අපේ මත ඕගොල්ලන්ට බස්සලා වැඩක් නැහැ teacher when you think about teacher there as a percentage your effort and what you do properly if you do things that is basically of 90 or more than 90% teacher's role is of 10% or less than that acquiring spoken language anik karane thamai dan oy sudda passe yana podi goliyo e wage ma punsi lamai me language ekak pick up karanne igena ganada guruwarek ugannalada ne so ඔබ බලන්න හැම තැනම ඔය ඉංග්‍රීසි ඉගෙනගෙන කතා කරන කට්ටිය ගොඩක් අය ගුරුවරු ගන්නලන මේ කතා කරන්නේ because they have acquired that not they were taught they were acquired ඒගොල්ලන්ට ගන්නලන මේ ඒගොල්ලෝ acquire කරගෙන so what you should understand is how to acquire the language ඉගෙනන language එක acquire කරන විදිහ ඔබ ඉගෙනගෙන ඒකට යන්න මගේ total immersion videos වල comments බලුවා ඔයාලට පේනවා මේක ඇත්ත කියලා ඒක තමයි මට තියෙන මෙසේජ් එක අපි අපි කටයුතු කරන්න ඕනේ not as teachers but as mentors helpers so the job is done by you දැන් වාහනයක් drive කරනකොට ඔයා ඉගෙන ගන්න ඔයා drive කරන එක ඉන්නේ අනිත් එක ළඟ ඉඳන් instruction දෙනවා එන්න පුළුවන් හැබැයි ඒ instruction ඔබට වැඩක් නැහැ ඔබ කරන දේ ඉන්නම ඔබ drive කරන්න පුළුවන් ඊළඟට අනික් හරි පැහැදිලි කාරණේ if you as exposed continuously to your mother tongue you are not improving you cannot improve your skills if you are continuously exposed to your mother tongue that is when I'm doing videos basically what I do is when I speak english language that is total english I don't use singular හැබැයි මම සිංහලෙන් කතා කරනකොට ඒක සිංහල තමයි බේසිකලි. ඒකෙන්ද එතකොට ඔබට පේනවා මම සිංහලෙන් කතා කරනකොට ඉතින් සිංහලෙන් කියලා and also when I am using english language I'm thinking in english so that is the thing so that is what we should see when you use the language in a particular language maybe english or whatever so you learn that if you are completely exposed to that particular language you learn that language so if you are completely exposed to english language you learn english language now when I am talking about things when I am describing things and there's a very beautiful place and things like that english language naturally but I'm not teaching english but you are learning english I'm not teaching english but you are learning english that is the thing that is what polyglot say again the samara ඒ පොලිග්ලොට්ස්ලගේ පන්තිවල ගුරුවරු උඹ තමයි කතා කරන්නේ. මම යන්නේ මේක කතා කරන්න. එතකොට ටෝටල් ඉංග්‍රීසි වලට ඇහිනවා. ගුරුවරයා හරෝ නැහැ නේ වැඩ වෙන හැටි. අනිත් පැත්තට ඒ කියන්නේ ලැන්ග්වේජ් එක ප්‍රොඩක්ෂන් එක. ලැන්ග්වේජ් එක හදන එක තමයි ඔබ දකින්න ඕනි. නැතුව මේ ඔබ දකින්න ඕනි මේ ලැන්ග්වේජ් එක ගැන කතා කරන එක නෙමෙයි. එතකොට thinking about english and thinking in english I did a video and I saw that that particular idea but I cannot remember actually who said it probably Lydia Makoba or Steve Kaplan they talked about thinking in english and thinking about english most of what we do is thinking about english adjectives tenses and everything that is not a good thing thinking in english is completely a different thing when I
when I describe things, you happen to think in English. Now we are not thinking about Sinhala. Clear? Yeah, that is it. So what you need is not a teacher. What you need is a mentor, basically. Yeah. Okay. So